අයිබෝවන් සුපදේශනක් ඔබ සියලු දෙනාටම ඉතින් බොහොම ලෙන්ගතුකමෙන් ආදරෙන් සුපුරුදු විදිහටම අදත් අපි ශනිදාවේ ශනිදා අයිබෝවන් ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ අවසර දෙන්න ඉතින් අපිට සාමාන්‍යයෙන් අද ජූනි මාසයේ 29 වෙනිදා ජූනි කිව්වකම මතක් වෙන්නේ පොසොන් මාසෙනේ ඉතින් අවසන් දින කීපය තමයි මේ ගත වෙන්නේ අවුරුද්දක දින 365න් සාමාන්‍යයෙන් 180 වෙනි දිනේ තමයි අද දවස තවත් දින 185ක් විතර කාලයක් තියෙන අවුරුද්ද ගෙවිලා යන්න බලන්න කාලය යන ඉක්මන නේද කොහොම වුණත් කාලය ඒ විදිහට ගෙවිලා යනකොට සමහර වෙලාවට අපි විශ්වාස කරනවා අපේ හිතේ මොකක්ද බරක් තියාගෙන තමයි අපි ජීවත් වෙන්නේ කියලා ඉතින් බොහෝ අපි කියන්න මොන කාරණයක් තියෙනවා ඔය හිතේ බර කියන දේ ප්‍රශ්න ගොඩකට මග පෑදෙන තැනක් නේ කාමරයක් වුණත් අපි අපේ කාමරයක් වුණත් අපි අස්පස් කරලා පිළිවිලකට තියාගත්තාම හරි පහසුයි අපිට ජීවත් වෙන්න ඒ වගේ තමයි අපේ හිතත් ඉතින් හිතට බරක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදාගන්න කියලා ඔබට ආරාධනා කරන ගමන්ම අද අපි හිතුවා ටිකක් ඔබට දැනෙන තැනක් පිළිබඳව කතා බහ කරන්න. සමහර වෙලාවට ඔබ මේ වෙනකොට රාජ්‍ය ආයතනයක එහෙම නැතිනම් පෞද්ගලික අංශය ආයතනයක රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම රැකියාවක් කරනකොට ඒ රැකියාව වටපිටාවේ බොහෝ වෙලාවට අපිට දකින්න පුළුවන් විවිධාකාර චරිත. විවිධ සමාජ පන්තීන් නියෝජනය කරමින් මේ බෝධවිය මේ තැන්වලට එන්නේ. ඉතින් විවිධ ප්‍රශ්නවලට ඔබ මුහුණ දෙනවා. අපි කිව්වොත් යම් ආකාරයක මානසික පීඩාවන් හිරිහැර එතකොට අඩතේත්තම් මේ වගේ දේවල් අපිට බොහෝ තැන්වලදී මුණ ගැහෙන්න පුළුවන් අපි රැකියාවක් කරන පරිසරය ඇතුලේ. මෙවන් තැන්වල එහෙම දෙයක් තිබුණොත්ින් ප්‍රශ්න රාශියක් උද්ගත වෙන්න පුළුවන්. පෞගේ කාලේ අපිට දැක්ක මාධ්‍යවල කිව්වා යම් ආකාරයක ත්‍රිකුණාමලයේ පැත්තේ මම හිතන්නේ 2015 වගේ මට මගේ මතකේ නෙවෙයි නම් ලිපිකාරණියකට එහෙම ලිංගික හිරිහැර කිරීම නිසා ඔහුව සිරබාරයට ගත්තයි කියලා මේ මෑතක් වෙනතුරුම ඒ නඩුව ක්‍රියාත්මක වුණා. ඉතින් මෙවැනි කටයුතු ගණනාවක් ඕනම ආයතනයක සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි අපේ වගකීමක් තියෙනවා. මේ රට තුල ජීවත් වෙනකොට මේ වගේ මිදෙන්න පුළුවන් වටපිටාවක් හදාගන්නේ කොහොමද කියලා. අපි හිතුවා උදෑසන ඒ පිළිබඳ ටිකක් කතා කරන්න. මොකද 2019 වර්ෂයේ ජූනි මාසයේ 21 වෙනිදා ජිනීවාහිදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 108 වන සැසිවාරයේත් මේ පිළිබඳ ඉතාම මැනවින් කතා කරා. කතා කරලා ඔවුන් මේ වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය හා හිංසනය මුලිනුපුටා දැනීම සම්බන්ධයෙන් ඔවුන් ප්‍රකාශ සම්මුතියෙන් එළි දක්වලා තියෙනවා. මේ පිළිබඳ කතා කරමු. ඔබ අවධානයෙන් ඉන්න ඔබේ වැඩබිම තුලත් ඔබේ පරිසරයත් ඔබේ මානසිකත්වයත් මේ පිළිබඳ කොතනද තියෙන්නේ කියලා අපි කතා කරන්න ආරාධනා කළාද. ශනිදායිබුවන් මැදිරියට මාසලින් මෙන්නවා ජාතික තැපැල් විදුලි සංදේශ සේවා සංගමයේ නියෝජනය කරමින් නිලන්ති රංසිංහ මහත්මිය. ආයිබුවන් කියලා පිළිගන්න ඔබතුමියව. ආයිබුවන්. ඉන් එහා ඉන්නවා ප්‍රොටෙක්ට් සංගමය නියෝජනය කරමින් තනුජා දිල්රුක්ෂී මහත්මිය ආයිබුවන් තමයි මහත්මිය. ආයිබුවන්. ඒ වගේම තමයි මා අසලින් ඉන්නවා රජයේ හෙද නිලධාරින්ගේ සංගම නියෝජනය කරමින් විමලා හේරත් මහත්මිය ආයිබුවන් තමයි. ඒ වගේම තමයි නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගම නියෝජනය කරමින් ලලිත් කරුණාතිලක මහත්මයාත් ඉන්නවා ආයිබුවන් මහත්මයාට. හොඳයි. අපි හතර දෙනාම බොහොම ආදරයෙන් පිළිගන්න අතරතුරේදී මේ කතිකාවට අපි ප්‍රවේශයක් ගන්න ඕනේ. ඒ නිසාම මම හිතුවා නිලන්ති රණසිංහ මහත්මියගෙන් අපි ආරම්භය ගත්තොත් හොඳයි කියලා. ඇත්තටම අපි විශේෂයෙන් මේ තැපැල් ජාතික විදුලි සංදේශ සේවා සංගමයේ තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ මොකක්ද මේ මොකක්ද ඔබතුමීගේ කාර්යභාරය අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා අපි ප්‍රවේශයක් ගමු. හොඳයි. මම නිලන්ති රණසිංහ ඉස්සල්ලා කිව්වා වගේම මගේ වෘත්තීය සමිතිය ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය. එතකොට ඒකෙම පේනවා මම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව. මගේ රැකියාව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ. මම
තොරතුරු තාක්ෂණංශයේ සහකාර අධිකාරිවරයක් විදිහට රාජකාරි කරනවා. දැනට මගේ සේවා කාලය අවුරුදු 26-28ක් විතර වෙනවා. මම වෘත්තීය සමිතියේ විධායක සභිකා ධුරයක් දරනවා. වෘත්තීය සමිතියක් කියන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරොත්, වෘත්තීය සමිතියක් කියලා කියන්නේ සේවකයා විසින් සේවකයා උදෙසා පවත්වාගෙන යන සාමූහිකයක්. එතකොට සේවකයාගේ ආරක්ෂාව, සේවකයාගේ අභිවෘද්ධිය, සේවකයාගේ සුභසාධනය, මේ සියල්ල වෘත්තීය සමිතියක් මාර්ගෙන් තමයි සේවකයා වෙනුවෙන් ලබා දෙන්නේ. එහෙම නැතුව දැන් ඇත්තටම අපි පඩි ගන්නවා කියන එක වෘත්තීය සමිතියේ කාර්යයක් නෙමෙයි. නමුත් අපේ වැටුප වෙනුවෙන් අපි කතා කරනවා නම් අපිට වෘත්තීය සමිතියක් අත්‍යවශ්‍ය වෙනවා. අපි වෘත්තීය සමිතිය, මගේ වෘත්තීය සමිතිය ගැන ගත්තොත්, තැපැල් දෙපාර්තමේන්තුව සමස්ත ශ්‍රී ලංකාවේම පැතුරුණු දෙපාර්තමේන්තුවක්. එතකොට මගේ වෘත්තීය සමිතිය මේ සමස්ත ශ්‍රී ලංකාවේම ඉන්න තැපැල් සේවකයන් අතර පැතිරිලා තියෙනවා. මගේ වෘත්තීය සමිතිය තුළ ඉන්නවා තැපැල් දෙපාර්තමේන්තුවේ පහළම ඉන්න සේවකයාගේ සිට ඉහළම ඉන්න නිලධාරියා දක්වා නියෝජනය කරනවා. එතකොට තැපැල් දෙපාර්තමේන්තුව පැරණි වසර 200කට එහා වෘත්තීය සමිතියත් 200ක් පරණි නැහැ. නමුත් වසර 50ක ඉතිහාසයක් වෘත්තීය සමිතියටත් තියෙනවා. අපි ගත්තොත් රාජ්‍ය සේවකයෝ, මම රාජ්‍ය සේවය නියෝජනය කරන්නේ, රාජ්‍ය සේවකයෝ ගත්තොත් රාජ්‍ය සේවයේ ඉන්නවා ලංකාවේ දැනට 114ක්. ලංකාවේ සම්පූර්ණ ජනගහණයෙන් 114ක් රාජ්‍ය සේවකයෝ. රාජ්‍ය සේවකයාට වෘත්තීය සමිතියක් නියෝජනය කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම අයිතිය දීලා තියෙනවා. ඕනෑම වෘත්තීය සමිතියක සාමාජිකත්වය දැරීමට, අදහස් ප්‍රකාශ කිරීමට අපිට අයිතියක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක හින්දා සාමාන්‍ය වශයෙන් රාජ්‍ය සේවකයා වෘත්තීය සමිතියක් තුළ ජීවත් වීම හරි ආරක්ෂිතයි. හැබැයි සමස්ත වැඩ කරන ජනතාවට එහෙම නැහැ. කියන්නේ ලංකාව ඇතුලේ සමස්ත වැඩ කරන ජනතාව කියන්නේ රාජ්‍ය සේවයම නෙවෙයිනේ. රාජ්‍ය සේවයම නෙවෙයි, පෞද්ගලික අංශය, අවිධිමත් අංශය රට ඇතුලේ තියෙනවා. එතකොට රාජ්‍ය සේවකයා එහෙම ආරක්ෂිත වුණාට වෘත්තීය සමිතියක් ඇදහීම, වෘත්තීය සමිතියක සිටීම පෞද්ගලික අංශය එහෙම නැහැ. එතකොට පෞද්ගලික අංශයට බලපාන්නේ වෙන වෙන ආකාරයේ නීති පද්ධති. ඉතින් ඒක නිසාම අපි අර ඔබතුමා මේකට ප්‍රවිෂ්ටයක් ගත්ත සාකච්ඡාව ඉස්සරහට ගෙනියනකොට අපි කතා කරමු කොහොමද රාජ්‍ය සේවකයා ආරක්ෂා වෙන්නේ, කොහොමද අනිත් සේවකින් ආරක්ෂා වෙන්නේ කියලා. සැබවින්ම මේ අපි හතර දෙනාම අද ආරාධිතව ශනිදායිපුවන් මැදිරියේ විශේෂයෙන්ම අපි අවබෝධයක් ලබා ගන්න ඕනේ පැමිණ සිටින මේ ක්‍රියාකාරීන් ඔවුන්ගේ ආයතන පිළිබඳව, සංගම් පිළිබඳව, වෘත්තීය සමිතිය පිළිබඳ අවබෝධයක් ලබා දුන්නොත් අපිට හොඳයි. ඒ නිසා අපි ප්‍රවේශය ගමු මේ විදිහටම. අපි යමු විමලා හෙරත් මහත්මියගාවට. විශේෂයෙන්ම අපි දන්නවා රජයේ හෙදනට දානගේ සංගමය වැඩි කතා බහට ලක් වෙන සංගමයක් සහ එහි ක්‍රියාකාරීත්වය කොහොමද ඔබතුමීගේ දායකත්වය අපි කතා කරමු. ඔව්, මම විමලා හෙරා. මම වැඩ කරන්නේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය හෙදනට දාන්නේ විදිහට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ මොනරාගල. ඒ වගේම මගේ සංගමයේ රජයේ හිඳලා දාන්නේ සංගමය. ඒකදී මම විධායක සභිකේ කාන්තා සංසදයේ ලේකම් හා ජාත්‍යන්තර ලේකම් විදියට වැඩ කරනවා. අපේ සංගමය ගැන කතා කරනවා නම් ඒක දැන් පටන් ගත්තේ 1997 අප්‍රේල් මාසේ පොඩි සංඛ්‍යාවක් එක්ක. හෙද හෙදියම් පොඩි සංඛ්‍යාවකින් පටන්ගෙන අවුරුද්දක් තුල දීප ව්‍යාප්ත සංගමයක් පටන් ගත්තා. දැනට අපේ සංගමේ සමාජිකයන් 24,000ක් පමණ ඉන්නවා. එකෙන් 20,000ක් පමණ සක්‍රීයව කටයුතු කරනවා. එතකොට මේ වෙන විට සමාජිකයන්ගේ ගැටලු निराකරණය, වෘත්තීය අයිතිවාසිකම්, අධ්‍යාපන දියුණුව, ආර්ථික සංවර්ධනය, පෞරුෂත්ව හා නායකත්ව කුසලතා සංවර්ධනය, ගැටලු සඳහා මැදිහත් වීම, සුබ සාධනය වගේ දේවල් කරමින් ඉන්නවා. ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගා ගන්නත්
බොහොම මැදිහත් වෙමින් ග්ලෝබල් යුනියන් එකේ සමාජිකත්වය, අයිඑල්ඔ එකේ සමාජිකත්වය හා යුනිප්‍රෝ එකේ සමාජිකත්වය හා එකට සම්බන්ධ වෙමින් කටයුතු කරනවා. ඒ වගේම අපේ සමාජිකයන්ගේ අයිතිවාසිකම් හා ඔය මම කිව්ව කලින් දේවල් ලබා ගැනීමට රාජ්‍ය, රාජ්‍ය නොවන පෞද්ගලික අංශ එක්ක ඒකාබද්ධව කටයුතු කරමින් හඩනංවමින් ඉන්නවා. ඒ වගේම තමයි මේකේ විවිධාංග ගැන කතා කරනකොට අපි කතා කරමු. ආර්ථික සංවර්ධනය ගැන කතා කරනකොට වැටුප් දීමන ඉහළ නංවා ගැනීම, යාවත්කාලීන කර ගැනීම සඳහා සාකච්ඡා හා මැදිහත්වීම් අරගල කරමින් ඉන්න. ඒ වගේම තමයි අධ්‍යාපනික සංවර්ධනය සඳහා කතා කරනකොට හෙද සේවාව ලංකාව තුළ උපාධි මට්ටමට ගෙනෙන්න බොහොම මහන්සියෙන් කටයුතු කරලා තියෙනවා. ඒක ප්‍රතිඵලයක් විදියට 2017 කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව හෙද පීඨයක් ආරම්භ කරන්න ලොකු දායකත්වයක් අපේ සංගමය ලබා දුන්නා, මැදිහත් වුණා. ඊට අමතරව තමයි හෙද විදුහල් විශ්වවිද්‍යාලය බවට පත් කරන්න ලොකු වෙහෙසක් සියලු දෙනා එකතු වෙලා මැදිහත් වෙමින් මේ දවස්වල ඉන්නවා. ඒ වගේම තමයි පෞරුෂත්ව හා නායකත්ව සංවර්ධනය ඒගොල්ලන්ගේ දියුණුව සඳහා ලොකු දායකත්වයක් පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් වැඩමුළු පවත්වමින් අපේ නායකත්වය හා සමාජිකත්වය විධායක සභාව මෙහෙයවීම කරගෙන යනවා. ඒ වගේම අපට තියෙනවා අපේ අයගේ කුසලතා නංවන සංගීත අපේ කණ්ඩායමක්ම ඉන්නවා අපේම කලා කුසලතා වර්ධනය කරන්න. ඒ වගේම තමයි ක්‍රීඩා කෞශල්‍ය හා පෞරුෂත්ව ජීවන නිපුණතා නංවන්න. අපේ හැමදාම හැම අවුරුද්දෙම ක්‍රීඩා ප්‍රෝග්‍රෑම් එකක් යනවා. ඒක තරඟයක් නුවරඑළියේ තියෙන්නේ. ඒකට දවස් ගණන්ක් සස්ලා එනවා. කිසි ભેදයක් නැතුව, සංගම් ભેදයක් නැතුව සියලු දෙනා ඒකෙදි රජය බොහොම උදව් කරනවා අපිට. ස්තුතිවන්ත වෙන්න ඕන අපේ අමාත්‍යංශය සියලු දෙනා ඒකට උදව් කරනවා අපේ. ඔව් තමයි රජයේ හෙදරනදාගේ සංගමේ වැඩ කටයුතු කතා ක්‍රියාකාරීත්වය. සමහර වෙලාවට අපි රජයේ ආයතනවල එහෙම නැත්නම් පෞද්ගලික අංශයේ ආයතනවල වෘත්තීය සමිතියක් ක්‍රියාත්මක වීම බොහෝ වෙලාවට අපි දන්නේ නැහැ. ඇයි ඒ වෘත්තීය සමිතිය ක්‍රියාත්මක වෙන්නේ? කා වෙනුවෙන්ද වෘත්තීය සමිතිය පේන්නේ හිටින්නේ? එහි වගකීම් මොනවාද කියන කාරණාවන් බොහෝ වෙලාවට අපි සමහරු දන්නේ නැහැ. ඒ නිසා මෙන්න ඔබේ වගකීම, ඒ වගකීම කොයි වගේද කියන කාරණාවන් පිළිබඳවයි අද අපේ කතාව. ලලිත් මහත්මිය, මම ලලිත් මහත්මියට එන්න කලින් අපි යන්නම් මේ තනුජ මහත්මියගන්නේ. මොකද අද 3-2 අනුපාතයේ ඉන්නේ අපි දෙන්නානේ. ඔව්, ප්‍රොටෙක්ට් සංගමය. දැන් ප්‍රොටෙක්ට් සංගමය කියන්නේ ඇත්තටම තනුජ මහත්මිය මොකක්ද ඒක? මොකක්ද ක්‍රියාකාරීත්වය? ඔව්. ප්‍රොටෙක්ට් සංගමය ගැන කියනවා නම් මම තනුජා දිල්රුක්ෂි ප්‍රොටෙක්ට් සංගමයේ උපසභාපති විදිහට ඉන්නවා. ඒ වගේම තමයි ශාඛා සංවිධායකවරියක් විදිහට කටයුතු කරමින් ඉන්නවා. ප්‍රොටෙක්ට් සංගමය කියලා කියන්නේ මගේ අර සහෝදරියෝ දෙන්න කිව්වා වගේ රාජ්‍ය සහ පෞද්ගලික අංශවලට සම්බන්ධ නැහැ. අවිධිමත් අංශය සංවිධානය කරන අවිධිමත් අංශයේ කම්කරුවන්ගේ අරමුණු, ඒ අයගේ අවශ්‍යතා, ඒ අය වෙනුවෙන් වැඩ කරන අපි ගත්තහම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති පෞද්ගලික හා අවිධිමත් කම්කරුවන් සංවිධානය කරන වෘත්තීය සමිතියක්, අපි රජයේ ලියාපදිංචි වෘත්තීය සමිතියක් තමයි ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය කියලා කියන්නේ. මේකේ තියෙන සුවිශේෂී කාරණාව තමයි අපි සංවිධානය වෙලා නැති, සංවිධානය වෙන්න හිතලවත් නැති, ඒ වගේම තමයි තමන් කරන්නේ රැකියාවක්ද කියන එකවත් දන්නේ නැති කම්කරුවන් කොට්ටාශයක් තමයි අපි සංවිධානගත කරන්න කරමින් ඉන්නේ. මේගොල්ලොන්ට කම්කරු නීති ඇතුළට කොහොමද මේ අය ඇතුළත් කරන්නේ, කම්කරු නීති වලින් ආවරණය කරන්නේ කොහොමද, ඒ වගේම තමයි ඒ අය කරන රැකියාව පිළිගැනීමක් ඇති කරවන්නේ කොහොමද කියන එක සම්බන්ධව අපි කටයුතු කරමින් ඉන්නවා.
මේ වෙනකොට ලංකාවේ දිස්ත්‍රික්ක ගත්තාම කොළඹ ගම්පහ නුවරඑළිය මහනුවර පුත්තලම වගේ දිස්ත්‍රික්කවල මේ සංවිධාන කටයුතු ආවරණය කරමින් තියෙනවා. ඒ වගේම තමයි අපි කොළඹ හැටන් සහ ලක්ෂපාන වශයෙන් ශාඛා සමිති තුනක් ප්‍රොටෙක්ට් සංගමය අපි වැඩ කටයුතු කරමින් යනවා. තවත් සුවිශේෂී කාරණාවක් තියෙනවා. ඒ තමයි අපි බිම් මට්ටමේ ඉඳලා අපි ඉදිරියට කියන ජාතික මට්ටම දක්වා 95%ක් විතර තීරණ ගැනීම සහ නායකත්වය කාන්තාව සතුයි අපේ සංගමය තුළ. ඊට අමතරව අපේ සාමාජිකයෝ මේ වන විට 6000කට ආසන්න ප්‍රමාණයක සාමාජික පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි ඒ සාමාජිකයෝ ගෘහ සේවය, එතකොට ලොතරැයි අලවි කරන්නන්, ත්‍රීවිල් ත්‍රීරෝද රතරිය දුරන්, ඒ වගේම ස්වයන් රැකියා කරන්නන්, වීදි වෙළෙන්දන්, මෙන්න මේ වගේ ඒ කියන්නේ විවිධ රැකියා අංශ කරන සමාජික පිරිසක් අප සතුව ඉන්නවා. මේ අය මේ 6000කට ආසන්න පිරිසක් සංවිධානගත වෙලා ඉන්නවා ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන්. ඒ වගේම තමයි 95%ක් විතර කාන්තාවන් මේකේ බහුතරයක් සමාජිකත්වයේ තියෙනවා. ඒ වගේම අවිධිමත් අංශය කියලා කියන එක සංවිධානගත කරගෙන යන්න සහ ඒ අය කොහොමද ඒ අයට නීතියක් අවශ්‍යයි කියලා කියන එක සම්බන්ධව අපි මේ වන විට කටයුතු කරනවා. ඉතාම හොඳ තැනක් ඔබතුමේ මතු කරන්නේ. බොහෝ දෙනෙකුට මේ කාරණාවන් පිළිබඳ අවබෝධයක් නැහැ. තමන් කොහෙන්ද අසරුණාට පස්සේ සරණක් පතන්නේ, ප්‍රශ්නයකට මැදිහත් වුණාට පස්සේ පිළිතුරක් හොයාගන්නේ කොහෙන්ද? මෙවැනි කාරණාවන් පිළිබඳ අවබෝධයක් බොහෝ දෙනෙකුට නැතුව මානසික චිත්ත පීඩා වලින් පෙළෙන උදවිය මේ සමාජය වුණ තරම් ඉන්නවා. ඉතින් හරි වටිනවා ඒදී. අපි යමු විශේෂයෙන්ම මේ නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ ලලිත් කරුණාතිලක මහත්මයා අපිට ප්‍රවේශයක් දෙන්න. ඔබටම මොකක්ද කියන්නේ ඔබතුමාගේ ආයතනය? මම නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ එහි සමලේකම්වරයෙක් විදිහට කටයුතු කරනවා. විශේෂයෙන්ම කියන්න ඕනි නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනවා. මෙහි නිර්මාණතු වෙන්නේ අපේ ජ්‍යෙෂ්ඨ කම්කරු නායකයෙක් වන ඇන්ටන් මාකස් සහෝදරයා. එතුමා වසර 50ක් වෘත්තීය සමිතිය ජීවිතයේ මේ ඊයේ පෙරේද අපි සැමරීමක් සිද්ධ කළා. ඉතින් එතුමා 1982 දී කාර්මික ප්‍රවාහන සහ පොදු කම්කරු සංගමයේ බිහි කරනවා. ඊට පස්සේ එතනින් තමා ප්‍රවිෂ්ඨය ලබා ගන්නේ. ඉන් අනතුරුව 2000 වර්ෂයේදී නිදහස් වෙළඳ කලාප කම්කරු සංගමය පිහිටවනවා. 2000න් පස්සේ ඒ දෙක එකට එකතු කරලා 2003 දී තමයි නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය බිහි කරන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනි අපි නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය හැටියට පුද්ගලික අංශය තමයි ඉතාමත් ඉහළින්ම නියෝජනයක් සිදු වෙන්නේ. අපි පුද්ගලික සහ අර්ධරාජ්‍ය අංශවල සේවකින් සංවිධානය කිරීම, ඔවුන්ගේ කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීම, ඒ වගේම ඔවුන්ගේ හිමිකම් සුරක්ෂිත කර ගැනීම, ඒ වගේම ඔවුන්ගේ ඒ අයිතිවාසිකම් සහ හිමිකම් තවදුරටත් ප්‍රවර්ධනය කර ගැනීමට දායකන වෘත්තීය සමිතියක් විදිහට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ඔගොල්ලෝ හැමෝම අපි හැමෝම දන්නවා නිදහස් වෙළඳ කලාප 1978 විවෘත ආර්ථිකයත් එක්ක නිදහස් වෙළඳ කලාප සංකල්ප ආරම්භ කරනවා. දැන් ලංකාව පුරාම නිදහස් වෙළඳ කලාප බවට පත් කරලා තියෙන්නේ. නමුත් 1978 ඒ විවෘතාර්ථික සංකල්පයත් එක්ක එද්දී නිදහස් වෙළඳ කලාප කියන්නේ වෘත්තීය සමිති වලින් තොර කලාප බවට තමයි ආරම්භයේ තියෙන්නේ. ඒක ඇතුළත ආයෝජකයාට රිසිසේ ශ්‍රමය සූරා කන්න ඉඩහැරි වාතාවරණයක් තමයි තිබුණේ. නමුත් ඒක වෙනස් කරලා නිදහස් වෙළඳ කලාප තුලත් වෘත්තීය සමිති පිහිටවන්න පුළුවන් කියන මට්ටමට සේවකයන්ව සංවිධානය කරලා අපි ඒ අයිතිය දිනාගත්තා. ඒ අනුව විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනි බියගම ට්‍රෙල් බොක්ස් සමාගමේ තමා පළවෙනිම වෘත්තීය සමිතිය බිහි වෙන්නේ නිදහස් වෙළඳ කලාප තුළ. අපිට ඒක අපි ආඩම්බරයෙන් කතා කරනවා. අද ඒ නිසා තමයි අනිකුත් සේවකයෝ මේ ප්‍රතිලාභ සියල්ලම භුක්ති විඳින්නේ. නිදහස් වෙළඳ කලාප සේවකයන් සංවිධානය වෙන්න පටන් ගන්න එතනින්. ඉතින් මං හිතන්නේ ඒක අපිට ලොකු ප්‍රවේශයක් වුණා අපේ වෘත්තීය සමිතියට. ඒ වගේම දැන් නිදහස් වෙළඳ කලාපවල සේවකයෝ සංවිධානය කරද්දී අපේ සංගමය විශේෂයෙන්ම කටුනායක, බියගම, කොග්ගල, ජයලේකල, අර දැන් මම කලින් කිව්වා වගේ ලංකාවම මේ නිදහස් වෙළඳ කලාපයක් බවට පත් වෙලා තියෙන අපේ හසලක, උතුරු නැගෙනහිර මේ හැම තැනකම මේ පරාසය තුළ අපේ ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. සේවකින්ව සංවිධානය කරනවා, දැනුවත් කරනවා. ඊට අමතරව ඒ වෘත්තීය අයිතිවාසිකම් වලට එතනින් ඔබ්බට ගිහිල්ලා අපි විශේෂයෙන්ම කියන්නට ඕනි
සේවකයන්ට බලපාන්නව සමාජීය ප්‍රශ්නවලදී අපි මැදිහත් වීම කරනවා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම වෙනුවෙන් අපි මැදිහත් වීම කරනවා ඒ වගේම තමයි විශේෂයෙන්ම සේවකයන්ට යම් යම් සමාජ ව්‍යසනයන්වලදී අපි සේවක පාර්ශ්වය නියෝජනය කරන උදාහරණයක් විදිහට කියනවා නම් සුනාමි උදුර කාලයේදී අපි ඒ අවතන් විච්ච කට්ටියට ගෙවල් දොරවල් හදලා දෙනවා ඒ වගේම කොරෝනා කාල සීමාව තුළ අපි කලාපවල හිර වෙලා ඉන්න සේවකයෝ වෙනුවෙන් ඒ අවශ්‍ය සුබ සාධන කටයුතු කරනවා ඉතින් මේ විදිහට අපේ දැනට සමාජික 22000 පමණ ඉන්නවා අපි ලංකාව පුරා ක්‍රියාත්මක වෙනවා විශේෂයෙන්ම අපි සමාජ කතිකාව කියන එක ප්‍රවර්ධනය කරනවා මොකද වෘත්ති සමිතියක් විදිහට අපි අදහන දෙයක් සහ විශේෂයෙන්ම ජාත්‍යන්තර කම්කරු සංවිධානයත් ප්‍රවර්ධනය කරන්නේ සමාජ කතිකාව. ඉතින් කම්කරු විදිහට ගොඩාක් ප්‍රශ්න අපිට निराකරණය කරගන්න පුළුවන් මේ සමාජ කතිකාව ප්‍රවර්ධනය කරනවා නම්. නමුත් අද ඒක තමා සිදු නොවනම කාරණාව වටපත් වෙලා තියෙන්නේ. ඔව් පැහැදිලිවම මේ රටේ විදේශ විනිමය අපේ රට ලබා ගැනීමේ ප්‍රධාන මූලයක් තමයි අපි දන්නවා ඇඟලුම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන්. ඒ නිසා ඔය කරන සේවය ඉතාම මනවින් සහගේ කටයුත්තක්. අපි මේ මහ පොළොවේ උපන්නා නම් අපිට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම අයිතිවාසිකමක් හිමිකමක් තිබෙනවා. හැබැයි අපේ ජීවිතයේ තුල යම් හේකට යම් ආකාරකින් බාධාවක් හිංසනයක් වෙනවා නම් ඒ ජීවිතේ මොකටද නේද? ඒ නිසා අපි හැමෝටම වගකීමක් තියෙනවා. මේ සමාජ පුරවැසියන් විදිහට මේ රටේ සමාජ ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ දායකත්වය ලබා දෙන්න. ඒක රාජ්‍ය වෙන්න පුළුවන්, පුජ්‍යලික වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමන්ගේ ස්වාධීනව තමන් කරන යම් ආකාරයක කටයුත්තක් වෙන්න පුළුවන්. මේ හැමෝටම වගකීමක් තියෙනවා. ඒ වගකීමේදී තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න නම් කුමක් අප කළ යුත්තේ? ඒ නිසායි අද ශනිදා ඉබුවන් මේ කතිකාව ගොඩනගන්නේ. ඔබ මේ වෙනකොට රැකියාවක් කරන වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් තාමත් පාසල් අධ්‍යාපනය ලබන දරුවෙක් වෙන්නත් පුළුවන්. ඉතාම වැදගත්. අවධානයෙන් ඉන්න දෙමව්පියන්ට අපි කියනවා දරුවන්ට මේවා අහන්න දෙන්න. මොකද මේ අපි කතා කරන්නේ අපේ රටේ අනාගතය ගැන, අපි දැන් පවතින වර්තමානය ගැන. අතීතය කතා කරලා අපිට තේරුමක් නැහැ සිදුවීම් වෙලා ඉවර නිසා. හැබැයි අපි ඒ වගේ පාඩම් ඉගෙන ගන්න ඕනේ. ILO C 190, මේ තමයි අර ජිනීවාහි ඇති කරගත්ත ප්‍රඥප්තිය. විශේෂයෙන්ම මේ සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂයෙන්ම මේ වැඩබිම් වැඩලෝකයේ ප්‍රචණ්ඩත්වය හා හිංසනය මුලින්ම පටා දැමීම කියන කාරණේ සම්බන්ධයෙන් තමයි මේ ගොඩනැගෙන්නේ. නිලන්ති මහත්මිය, අපිට මම හිතන්නේ ප්‍රවේශයක් අරගමු අපි ILO C 190 යන්නේ අදහස් කරන්නේ මොකක්ද කියන එක. දැන් ILO C 190 කිව්වහම ILO එකෙන් මිදෙන්න බෑනේ අපිට. දැන් අපේ සහෝදරයා සහෝදරි හැමෝම කතා කළා ජාත්‍යන්තර වෘත්තීය සමිති, ජාත්‍යන්තරය සමග වෘත්තීය සමිතිවල ඇති බැඳියාව ගැන. ඉතින් එතකොට ලෝක කම්කරු සංවිධානය ILO එක. ලෝක කම්කරු සංවිධානය කියලා කියන්නේ කම්කරුවා වෙනුවෙන් කතා කරන එකම ලෝක සංවිධානය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධව 1919 පිහිටුවාගත් ලෝක කම්කරු සංවිධානය. එතකොට මේ ලෝක කම්කරු සංවිධානය කම්කරුවාගේ සුභසිද්ධිය උදෙසා විවිධාකාරයේ සම්මුති නිර්දේශ වසරකට පාරක් එකතු වෙලා මේගොල්ලෝ නිර්දේශයන් ඉදිරිපත් කරනවා කම්කරුවා වෙනුවෙන්. එතකොට ඒ නිකුත් කරපු නිර්දේශ හෝ සම්මුතීන් අත්‍යවශ්‍යයෙන් පිළිගත යුතු නැහැ. එහෙම එකක් තියෙනවා. නමුත් අපි ඒකට ලෝකය බැඳිලා ඉන්නවා. අපි ලෝක කම්කරු සංවිධානයේ සමාජිකයෝ නම් ඒ සමාජිකත්වය බැඳිලා ඉන්නවා යම් කිසි විදිහකින් මේ සම්බන්ධයෙන් සලකා බැලීමට. එතකොට ලෝක කම්කරු සංවිධානය මේ වෙනකොට කන්වෙන්ෂන්ස්, ඒ කියන්නේ සම්මුතීන් 190ක් එළි දක්වලා තියෙනවා. මේ 190 වෙනි එක කියලා කිව්වම ඒක තේරෙනවා. එතකොට 190ක් එළි දක්වලා තියෙනවා. මේකෙන් 44යි ශ්‍රී ලංකාව අපරානුමත කරලා තියෙන. ඒ කියන්නේ නීතියකට නීතියක් වශයෙන් පිළිගන්නවා කියලා යම් කිසි මට්ටමකින් හඳුන්වලා දීලා තියෙන 44යි. එතකොට 190 වෙනි සම්මුතිය කියලා කියන්නේ ලෝක කම්කරු සංවිධානයේ 206 වෙනි නිර්දේශය මෙසේ කළ යුතුයි කියලා නිර්දේශයක් දෙනවා ලෝක කම්කරු සංවිධානය. ඊට පස්සේ මේ ලෝක කම්කරු සංවිධානය කියන්නේ ඕනෑම රටක ත්‍රිපාර්ශ්වීය නියෝජනයක් තියෙන ආයතනයක්. ඒ කියන්නේ කම්කරුවා, සේවකයා, සේව්‍යයා සමග රජය. එතකොට මෙන්න මේ 3 දෙනාම ලෝක කම්කරු සංවිධානය නියෝජනය කරන්නේ ඒ සමුළුවට යනවා.
ගිහින් එතනදී අස්සම් කරනවා අපි පිළිගන්නවා මේක. අන්න එහෙම පිළි අරන් ආපු එහෙම අස්සම් කරලා ආපු සම්මුතියක් තමයි 190 වෙනි සම්මුතිය. එතකොට මේ 190 වෙනි සම්මුතියට අස්සම් කරලා ආවට ආපු ගමන් මේක ඇතුලේ පැලවෙන්නේ නැහැ. එහෙම ලේසි නෑ මේ රට ඇතුලේ නීතියක් පැලවෙන්න. එතකොට 190 වෙනි සම්මුතිය අස්සම් කරලා ඇවිල්ලා දැන් අපි බල කරනවා මේ 190 වෙනි සම්මුතිය මේක ඇතුලේ පැල කරන්න කියලා. ඒක තමයි අපරානුමත කිරීම කියලා කියන්නේ. නීතියක් වශයෙන් මේක ඇතුලේ පැල කරන්න. අපරානුමත කිරීම කියලා කියන්නේ ඒක. ඉතින් ඒකට තමයි අපි කතා කරන්නේ. දැන් මොකද්ද 190 වෙනි සම්මුතිය කියලා තමයි මගෙන් අහන්නේ. එතකොට 190 වෙනි සම්මුතිය කියන්නේ මොකද්ද? ඇයි වෘත්තීය සමිති කතා කරන්නේ ඒක ගැන? ලෝක කම්කරු සංවිධානයෙන් කියනවා සෑම කම්කරුවෙකුටම වැඩ ලෝකය තුල හිංසනයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර විය යුතුයි. හිංසාවක් හෝ පීඩාවක් ප්‍රචණ්ඩත්වයක් මේ වැඩ ලෝකය තුල තියෙන්න බෑ. ඉතින් ඒක එහෙම තමයි අපිට කිසිම ප්‍රචණ්ඩත්වයක් හිංසනයක් කො නැහැ. එහෙම නැහැ. හැබැයි ඒක එහෙම නෙවෙයි. ඒක එහෙම නෙවෙයි. අපි නොදැන අපි දැනුවත් හිංසනයට ප්‍රචණ්ඩත්වයට මේ ලෝකයේ තුල මේ වැඩ බිම තුල සිද්ධ වෙනවා කම්කරුවාට. අපි නොදැනුවත්ව ගොදුරු වෙන්න පුළුවන් නේ. පුළුවන්. එතකොට මේ වැඩ බිම කියන එක තමයි එකපාරට දැන් ඔබතුමාගෙන් නුත් ආවේ. ඔව්. මෙන්න මේ වැඩ බිම තුල හිංසනයෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් අත් මිදීම කියන කතන්දරේ ඉස්සර ඉඳන්ම තිබ්බා අපි. අපි ඒකට ෆයිට් කරනවා. හැබැයි 190 වෙනි සම්මුතිය මේක පොඩ්ඩක් දිගහැරලා දීලා තියෙනවා. 190 වෙනි සම්මුතිය මේ වැඩ බිම වැඩ ලෝකය කරලා තියෙනවා. කොතනද වැඩ ලෝකය තියෙන්නේ? අපි රාජකාරියට යන්න ගෙදරින් එළියට බහින මොහොතේ සිට යන්නේ රාජකාරියට. අන්න වැඩ ලෝකය ස්ටාර්ට් වෙන්නේ එතනින්, පටන් ගන්න එතනින්. වැඩ කරනවා. අපි ඉන්නේ වැඩ ලෝකය තුල. අපි යනවා පාරේ. අපි බස් එකේ නගිනවා, කෝච්චියේ නගිනවා. එතනදී අපි හිංසාවට ප්‍රචණ්ඩත්වයට ලක් වෙන ඕනේ තරම්. අපි හරි පැහැදිලි අපි පොදු ප්‍රවාහන සේවය ඇතුලේ මොන තරම් හිංසනයට ප්‍රචණ්ඩත්වයට ලක් වෙනවද කියලා. ඉතින් මෙන්න මේ 190 තුලින් අන්නේ ලෝකය පුළුල් කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ රැකවරණයේ ලෝකය පුළුල් කරලා දීලා තියෙනවා. අපි වැඩට යනවා. ආපහු වැඩට ගිහින් ආපහු එනවා ගෙදර. අන්න අපි ගේ ඇතුළට අඩිය තියනකම් අපි වැඩ ලෝකය තුල ඉන්නේ. අන්න ඒක තමයි 190 වෙන් ආවරණය කරන ලෝකය. ඊළඟට හොඳයි. ඉතාලම වැදගත් තැනකට ඔබතුමා මේ කතාව ගේන්නේ. සමහරවිට අපි නොදන්නා වූ කාරණාවන් හරි අපූර්වට මේක පැහැදිලි වෙනවා. තවත් ඔබට මේ කාරණේ පැහැදිලි කරන්න අපි හේතුවා. බලලා ලෝක කම්කරු සංවිධානය විසින් 2019 වසරේ ජුනි මාසයේදී ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතින් පිළිබඳ නව ගිවිසුමක් සම්මත කරනු ලැබුවා. 190 ලෙස හඳුන්වා ඇති මෙම ගිවිසුමෙන් අරමුණු කරන්නේ වැඩ ලෝකයේ තුල සිදුවන ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම දුරලීමයි. වැඩ ලෝකයේ තුල සිදුවන ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම පුද්ගලයන්ගේ මානව අයිතීන් පිළිබඳ ගැටලු මතු කරනවා. සේවා ස්ථානයේ සම්බන්ධතා, සේවකයන් අතර සුහදත්වය, ආරක්ෂාව, සෞඛ්‍ය, ඵලදායිතාවය සහ සේවා ස්ථානයේ ගෞරවයට එමගින් හානි සිදුවෙනවා. පුද්ගලයන්ගේ සමාජ භාවය පදනම් කරගෙන සිදුවන හිංසනය, ශාරීරික හිංසනය, ආර්ථිකමය අපයෝජනය, ලිංගික හිංසනය, වාචික හිංසනය, දාමරික කම්, චිත්තවේගී හිංසනය, බියවැද්දවීම සහ හිරිහැර කරනවා යයි තර්ජනය කිරීම ආදී ආකාරවලින් හිංසනය සිදුවන්නට පුළුවන්. 199 වූ ගිවිසුම මෙම හිංසන ආකාර සියල්ලම ආමන්ත්‍රණය කරනවා. මෙහි ඇති සුවිශේෂීම වෙනස වන්නේ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර නිර්වචනය කිරීමේදී යොදාගෙන ඇති පුළුල් ප්‍රවේශයයි. වරද සිදු කරන පුද්ගලයා 90 ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර නිර්වචනය කරනවා වෙනුවට
මෙම ගිවිසුම මගින් සේවා ස්ථානය යන්න නිර්වචනය කරයි. ඒ අනුව සේවා ස්ථානයේදී සේවකයන් හට ඕනෑම වේලාවක් තුළදී සිදුවන හිංසන මෙම ගිවිසුම මගින් හඳුනා ගැනේ. සම්ප්‍රදායික සේවා ස්ථානයේ ඉක්මවා යමින් ආරක්ෂණ විෂයපතේ පුළුල් කිරීමට මෙම සම්මුතිය මගින් ඉඩකඩ සලසනු ඇත. සම්මත රැකියා නීති හෝ ක්‍රියාපිළිවෙත් මගින් ආවරණය නොවනු ලබන ස්ථාන තුළ රැකියා කිරීම හේතුවෙන් ඇතිවන හෝ එවැනි ස්ථානවල සිදු කරනු ලබන රැකියා හා සම්බන්ධ හෝ එවැනි ස්ථානයන් තුළ රැකියාවල නියුක්ත වීමේදී සිදුවන ප්‍රචණ්ඩත්වයන් හෝ හිංසාවන් ලයිස්තුගත කර ඇත. දැන් ඔබට පැහැදිලි ඇති විශේෂම මේ C190 කියන සම්මුතිය හරහා රැකියා වැඩබිම අපි කිව්ව එක දැන් වෙනස් වෙලා තියෙනවා කියලා වැඩ ලෝකය නේද? වැඩ ලෝකය කියන කාරණෙත් එක්ක පුළුල්ලා තියෙන ඔබ නිවහඩෙන් එළියට යන පොතේ පටන් ඔබ එහි කොටස් කරේ බවට පත් වෙනවා. මෙතනදී මම දැන් තව ටිකක් අපිට එකතු කරන්න තියෙනවා කියලා. ඔව්. ඇත්තටම අර ඔබතුමා මුලින්මත් කිව්වා අපේ සහෝදරිනුත් කිව්වා මේ අනිත් එක දැන් මේ හිංසනය සහ ප්‍රචණ්ඩත්වය ගැන කතා කරන්න ආපු ගමන් කාන්තාවක් ආපු ගමන් හැමතිස්සෙම හිතනවා හා කාන්තා හිංසනය තමයි. කාන්තාවට තමයි ප්‍රශ්න තියෙන්නේ. කාන්තාව තමයි අනාරක්ෂිත. එක පැත්තකින් හරි. හැබැයි මේ C190 කියන්නේ කාන්තාව ආරක්ෂණය කරනවා පමණක් නෙවෙයි. ඔබ නොහිතුවාට පුරුෂයා ආරක්ෂිතයිද වැඩ ලෝකයේ තුල? නැහැ. කිසිසේත් නැහැ. අනිත් එක කාන්තාව පුරුෂයා විතරක් නෙමෙයි මේ වැඩ ලෝකයේ තුල ඉන්නේ. වෙනත් ලිංගික සමාජභාවී පුද්ගලයින් අපේ වැඩ ලෝකයේ තුල ඉන්නවා. LGBTIQ ප්‍රජාව මේ වැඩ ලෝකය තුළ ඉන්නවා. එතකොට මේ වැඩ ලෝකය තුළ වැඩ කරන සියලුම ලිංගිකත්වයෙන් ඔබට ගිහින් ස්ත්‍රිය පුරුෂයා වෙනත් ලිංගික සමාජභාවී පුද්ගලයින් මේ සියලු දෙනා ආරක්ෂා වෙනවා. ඒ වගේම වැඩ ලෝකය කියන එකේ ඉන්නේ මේ වැඩ කරන කම්කරුවා පමණක් නොවේ. වැඩ කරන්න හෙට අනිද්දට එන්න ඉන්න කම්කරු ඔබතුමා මුලින්ම කතා කරනකොට කිව්වා පාසල් ශිෂ්‍යයෝ ඉන්නවා නම් අහගන්න. අන්න ඔවුන් එන්නේ මේ වැඩ ලෝකයට පා තබන්න තමයි ඔවුන් සූදානම් වෙන්නේ. ඔවුනුත් මේක ඇතුලේ කොටස්කාරයෙක් මේ C190 ආවරණය කරනවා ඔවුන් සියලු දෙනා. එපමණක්කට පුළුල් වෙලා තියෙනවා. ඊළඟට යම්කිසි ආකාරයකින් යම්කිසි විදිහකින් වින්දිතෙක් බවට පත් වෙලා යම් කිසි හිංසනයකට ප්‍රචණ්ඩත්වයකට පත් වෙලා වැඩ ලෝකයෙන් එළියට යන පුද්ගලයා නැවත වැඩ ලෝකයට ගෙනීම දක්වා වුම මට්ටමට මෙන්න මේකෙන් ආවරණය වෙලා තියෙනවා. හොඳයි. බොහෝ වෙලාවට අපි දන්න කාරණයක් තමයි දැන් ආයතනයක වැඩ කරන්න කියපම අපි දන්නවා විවිධ සමාජ පන්තීන් නියෝජනය කරමින් බොහෝ උදවිය උදෙන්ට එන්නේ. විවිධ පළාත්වල විවිධ සමාජයන් කාන්තාව වේවා පිරිමි වේවා අපි විවිධ සිතුම් පැතුම් තියෙන උදවිය තමයි එන්නේ එක වැඩ කටයුත්තක් කරන්න. මේ එන මොහොතේදී සමහර වෙලාවට අපේ අදහස් එකිනෙකට විරුද්ධ වෙන්න පුළුවන් සමාන නැහැ එක අපි දන්න කාරණයක් මිනිස්යෙන් විදියට ඕනම කෙනෙකුගේ අදහස් විසමයි. හැබැයි රාජකාරිය අපිට තියෙන්නේ එක ඉලක්කයකට ගෙන යන්න. මේක තමයි ඇත්ත කතාව. එවැනි තන්වලදී විමල හරත් මහත්මිය අපිට දැනෙන දෙයක් තමයි ඔය කාන් දැන් විමල මහත්මිය දෙක කිව්වා. කාන්තා සහ පුරුෂ අතර ඇතිවන ඝට්ටන මතභේදයන් හිංසන ලිංගික අඩතේ තම් මෙවැනි දේවල් සිදු වෙන්න පුළුවන්. මේක ටික අපි පොඩ්ඩක් පැහැදිලි කරලා කතා කරමුකෝ. ඔව් වසන්ත මහත්තයා අපි හැමෝම කැමති ඉන්නේ සතුටින් වැඩ කරලා සතුටින් ගෙදර යන්න. ඒ වුණාට සේවා ස්ථානයක වැඩ කරනකොට මේ ප්‍රචණ්ඩත්වයේ හිංසනය අපිට මේ අයිස්බර්ග් එකක් වගේ ගොඩක් චුට්ටයි පේන්නේ. හරි හොඳින් තියනවා වගේ. ඒ වුණාට මේ වගේම තියෙනවා. අපි කතා කරොත් ප්‍රචණ්ඩත්වය වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය හා හිංසනය කියන්නේ මොකක්ද කියලා කෙනෙකුට සිදු කළ හෝ සිදු කරන කායික මානසික ලිංගික හෝ ආර්ථික හානියක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා සිදු කරන හෝ සිදු කළ ඒ වගේම ඒක නැවත නැවත සිදු වෙන්න පුළුවන් ඒක සිදුවීමක් වෙන්න පුළුවන් ඒ වගේම පිළි ඒ තමයි ප්‍රචණ්ඩත්වයක හිංසනයක් කියන්නේ පිළිගත නොහැකි හැසිරීමක්
තර්ජනයක් වෙන්න පුළුවන්. ඒකට ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ පදනම් කරපු ප්‍රචණ්ඩත්වයේ හිංසනයත් අයිති. එතකොට මේ ස්ත්‍රී පුරුෂ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයේ හිංසනය කියන්නේ ස්ත්‍රියක් හෝ පුරුෂයක් ලිංගිකව ලිංගිකත්වයේ පදනම් කරගෙන එයාට කරන තර්ජන, එයාට කරන අපයෝජන හෝ එයාට කරන වෙනස්කම්. වෙනස් කොට සැලකීමත් මිස්ටර් වසන්ත මේ ප්‍රචණ්ඩත්වය හිංසනයට ඇතුළත් වෙනවා. වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්. මම හිතන්නේ ඔබ යම් ආකාරයක සැලසුමක් ඉදිරිපත් කරලා තියෙනවා මේ පිළිබඳවත් අපි කොහොමද කතා කරන්න පුළුවන් අපිට? ඔව් මිස්ටර් වසන්ත, අපි ඊට කලින් චුට්ටා වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය හිංසන පුළුල් පරාසයක යනවා. ඒක අපි දැනුවත් වෙන්න ඕනේ, නැත්නම් මේ අපි මෙතන වාඩි වෙලා වැඩක් නැති වෙයි. එතකොට හිරිහැර කිරීම, තර්ජන, මරකම් කිරීම, අපහාස කිරීම, වෙනස් කොට සැලකීම, ඊළඟට අපහාසාත්මක වචන, රූප භාවිතය, දැන් සයිබර් අපරාධ ගොඩක් තියෙනවා. ඒ වගේම අපහාසාත්මක භාෂාව භාවිතා කිරීම, ඊළඟට වචන රූප හෙළිදරව් කරලා වෙබ්සයිට් එකේ එහෙම යනවනේ, දැන් Facebook වල එහෙම භාවිතා කිරීම, නින්දා සහගත ලෙස උපහාසාත්මක නින්දිත ප්‍රකාශ කිරීම, අහිතකර වචන රූප සංසරණය, තනතුරක් නිසා ඒ බලයේදීලා අපේ යෝජනය හායේ අනවශ්‍ය දේවල් කිරීම, උසුළු විසුළු කිරීම, යෝජිත හැසිරීම, යෝජනා එක යෝජනා කරන්න පුළුවන්. අනිත් එක තමයි ලිංගික උත්තේජනය ඇති කරන්න එක එක දේවල් දියුණුව ඇති කරන්න කරන. ඔයාට පොළඹවන්න, ඔයා ලස්සනයි, අද සාරිය හැඩයි, කොණ්ඩේ හැඩයි, ඒ වගේ දේවල් කියන්න පුළුවන්. අපිටත් කියන්න පුළුවන්. ඔව් පුළුවන්. ඒක හොඳ නෑ කියලා තමයි කියන්නේ. විශේෂයෙන් ආයතන ප්‍රධානීන්ට කරන්න එපා කියලා තියෙනවා. ඒ වගේම හේතු තමයි ප්‍රධාන වශයෙන් අපි ගොඩාක් මේ යටිතල හේතු ගොඩක් තියෙන පුළුවන්. ප්‍රධාන හේතු අපි හිතුවොත් බලය අනිසිලසේදීම, අනිත් එක තමයි මනුස්සකමක් නැතිකම මිශ්‍ර සමසන්ත, අනිත් එක තමයි ගරුත්වය නැතිකම. කාටවත් ගරු කරන්නේ නැත්නම් එතන හිංසනයක් හා ප්‍රචණ්ඩත්වයක් වෙන්න පුළුවන්. එතකොට අපි ඔබතුමා දැන් මට ප්‍රසන් කරා ග්‍රාෆික. එතකොට එතනදී අපි පොඩි සමීක්ෂණයක් කරා එක්තරා ආයතනයක රාජහරජ නෝන ආයතනයේ. එතකොට එතකොට අපි බලන්න කොච්චර තියෙනවද කියලා සම ශූරාකෑම, ඊළඟට මානසික හිරිහැර ඔබට පේනව ඇති කොච්චර තියෙනවද කියලා 13%, ඊළඟට ලිංගික හිරිහැර හා කායික හිරිහැර දක්නට නැති වුණාට මේක ප්‍රකාශිත නැති වෙන්න පුළුවන් මිස්ටර් වසන්ත. සමහරු කියන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ උත්තේජන තියෙන්න පුළුවන්. 72%ක් තියෙන ශ්‍රමසූරකෑම. ඒක ඇතුලේ අපි විග්‍රහ කරොත් එහෙම ඒක ඇතුලේ අපි බැලුවම ඒක මෙතන පෙන්වන්න බැරි වෙයි. හැබැයි එතන කියලා තිබ්බේ වැටුප වදි කියන එක තමයි. දැන් ජීවිත මේ ඉකොනොමික් ක්‍රයිසිස් එක ඇතුලේ වැටුප මදි කියලා තමයි ඒක අපි විග්‍රහ කිරීමෙන් තිබුණේ. ඊළඟට වෙනස් කොට සැලකීම හා පරිගැනීමක් තියෙනවා 4.5%. ඊළඟට මූලික අවශ්‍යතා කෑම බීම වතුර ඉන්න හිටින්න තැනක් නැති ඒවත් තියෙනවා. හැබැයි මේක රාජ්‍ය ආයතනවල පොඩ්ඩක් තියෙන පුළුවන් මිස්ටර් වසන්ත. හැබැයි පුජලික ආයතනය ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. හොඳයි. දැන් මෙන්න මේ කාරණාවන් හරි වැදගත්. වෙන හේතුවක් හින්දා නෙමෙයි, සමහර වෙලාවට අපි දන්නවා දැන් මේ කියපු යම් යම් ආකාරයේ හිංසන ප්‍රචණ්ඩත්වයන් එකින් එක පැහැදිලි කළා වගේ මාත්මය කාර්ය අපූර්වයි. මේ තත්ත්වයන් වලදී අපිට දැනෙන එක දෙයක් තමයි අපිට දැන් යම් පීඩාවකට අපිපත් වෙනවනේ. අපි වින්දිතයෝ, අපි පීඩාවකටපත් වෙනවා. රැකියා ස්ථානයේ අපිට කරන්න දෙයක් නැහැ. අපිට ඉහළ නිලධාරීන්ගෙන් එල්ල වෙන යම් යම් හිරිහැර විදදරා ගන්න සිද්ධ වෙනවා. හේතුව අපි කාට විරුද්ධවද පැමිණිලි කරන්නේ? කාට විරුද්ධවද අපි වෙනුවෙන් සාධාරණයක් අපි ඉල්ලන්නේ? මෙතන අපි කිසි දෙයක් දන්නේ නැහැ. ඇති වෙන්නේ මානසික පීඩනයේ පමණයි. මේ මානසික පීඩනය තමන්ගේ ආයතනයටත්, සමාජයටත්, පවුලටත්, රටටත් ලොකුවටම බලපාන්න පුළුවන්. මේක තමයි ප්‍රධානම කාරණේ. ලලිත් මහත්මයා, අපි එන්නම් ඇඟලුම් ශ්‍රේෂ්ඨය ගත්තොත් එහෙම, අපි අර මුලින් කිව්ව එකයි, මේ රටේ ආර්ථිකය ගත්තොත් ආර්ථිකයට විශාල මෙහෙවරක් කරන තැනක් තමයි ඇඟලුම් ශ්‍රේෂ්ඨය. විදේශීය ආයෝජන විශාල ප්‍රමාණයක් අපිට ලැබෙනවා. ආර්ථිකයට එක්කාසු වෙනවා.
මෙතනදීත් බොහෝ වෙලාවට ඔය කියන වැඩ ලෝකයේ තුල සිදුවන හිරිහැර ප්‍රචණ්ඩත්වය කියන කාරණේ කොහොමද බලපාන්නේ අපේ ආර්ථිකයට කොහොමද බලපාන්නේ කියලා පොඩ්ඩක් පහදන්නකෝ. විශේෂයෙන්ම කියන්න ඕනේ ඇඟලුම් ශාස්ත්‍රය තමයි ලංකාවේ දැනට විදේශ විනිමය අපිට විදේශීය විනිමය ලංකාවේ ආදායමේ ප්‍රබලම සාධකයක් බවට පත් වෙලා තියෙන්නේ. විශේෂයෙන් ඇඟලුම් ශාස්ත්‍රය ගැන කතා කරද්දී දැන් අපි කතා කරන්නේ මෙතන විශේෂ කරලා ඇඟලුම් ශාස්ත්‍රය කතා කළාට මම නමුත් පුද්ගලික අංශය තමයි රටේ ජාතික ආදායමේ ඉදිරියෙන්ම ඉන්නේ. පුද්ගලික අංශය ගැන ආණ්ඩුව නිර්වචනය කරන්නේ මේ ආර්ථිකයේ ගාමක බලවේගය කියලා. හැබැයි ඒ ආර්ථිකයේ ගාමක බලවේගයේ ඉදිරියට ගණ්ඩ නම් මේ C190 වගේ සම්මුතින් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඇයි අවශ්‍ය වෙන්නේ කියන එක තමයි අපි මේ කතා කරමින් ඉන්නේ. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව තමයි ඇඟලුම් කර්මාන්තය බහුතරයක් තියෙන්නේ. දැන් ශ්‍රී ලංකාවම ඇඟලුම් මේ නිදහස් වෙළඳ කලාප බාටපත් වෙලා තියෙන හින්දා ලංකාව පුරාම දීපියවත් වෙලා තියෙන ඇඟලුම් කර්මාන්තය කර්මාන්ත ශාලා සාමාන්‍යයෙන් ගත්තොත් 300ක් විතර තියෙනවා. ඒ ඇතුළත 300 ඇතුළත ඍජු රැකියා ලක්ෂ 3කට විතර සපයනවා. වක්‍ර රැකියා මේ මත ගොඩ නැගෙනවා. එතකොට ලක්ෂ 6කට විතර වක්‍ර රැකියා ලැබෙනවා. එතකොට මේ හැම සේවකයකම උපෙන ධනය රටේ පැවැත්මට ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් ඇඟලුම් සේවක සේවිකාවන් අපි සාමාන්‍ය පහුගිය කාල සීමාවල් වලට ඔබ්බෙන් පරිබාහිරව කතා කළොත් එහෙම අපිට දකින්න ලැබෙන ගාමන්ට් කොල්ල කෙල්ල කියලා යම්කිසි කැටගරියකට දාලා තියෙනවා. සමාජ ආකල්පයන් ගොඩ නැගිලා තියෙනවා. හැබැයි දැන් ඒක කොරෝනා වසංගතයේදී ඒ සමාජ ආකල්පය පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒක හොඳ අවස්ථාවක්. කොරෝනා වසංගතයේ රටට හොඳ අවස්ථාවක් නෙමෙයි. හැබැයි මේ ඇඟලුම් ශාස්ත්‍රය තුළ විශේෂයෙන්ම සේවක සේවිකාවන්ට මේක හොඳ ආකල්පයක්. මොකද ඔවුන් තමයි ලංකාවේ ආර්ථිකයේ ප්‍රධානම තුරුම්පු බාටපත් වෙලා තියෙන. ඔවුන් තමයි ධනෙ උපදවන්නේ ලංකාවට විදේශ විනිමය ගෙනත් දෙන්න. මොකද ඔවුන් කොරෝනා වසංගතය තුළ ඔවුන්ව සේවයට කැඳවනවා. ඔවුන් තමන්ගේ ජීවිතය ගැන නොතකා තමන් ගිහිලා තමන්ගේ සේවය සපයල් දීලා ලංකාවට විදේශ විනිමය ලබා ගන්න උදව් කරනවා. ඒ වගේම තමයි ආර්ථික අර්බුදය පුරාවටම කතා කළේ විශේෂයෙන්ම විදේශ විනිමයත් එක්කම ඇඟලුම් කර්මාන්තය ගැන. හැබැයි ලංකාවේ ඇඟලුම් කර්මාන්තයක් තියෙනවද කියන එක වෙනම ගැටලුවක්. දැන්ට තියෙනවා පොඩි පොඩි ටේලර් ෂොප් ටිකක්. ලංකාවේ ආණ්ඩුව සහ මේ විශේෂයෙන්ම ආණ්ඩුවේ මැදිහත් වෙලා මේක කර්මාන්තයක් විදිහට ගත්තොත් විශේෂයෙන්ම ජාත්‍යන්තර ලෝකයේ පුරාව අපේ ඇඟලුම් කර්මාන්තය ගත්තොත් එහෙම නිර්මාණ මෝස්තර ඇඳුම් කලාවේ අංක 1 ශ්‍රමිකයෝ ටික ඉන්නේ ලංකාවේ. ඒකට ආයේ කොහෙකවත්ම සමකරන්න පුළුවන් දැනුමක් හැකියාවක් තියෙන කම්කරුවෝ නැහැ. ඉතින් එහෙම එකේ ඒ කම්කරුවන්ව රැක ගැනීම කියන එක ඉතාම වැදගත්. විශේෂයෙන්ම මේ අපේ සහෝදරියන් කිව්වා වගේ C190 දී අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා ශාරීරික හිංසනය. ශාරීරිකව වෙන්න පුළුවන් ඒක, මානසිකව වෙන්න පුළුවන් එක්කෝ, කායිකව වෙන්න පුළුවන් මේ ශාරීරිකව සහ මානසිකව. ඒ වගේම ඒක වෙන්න පුළුවන් සමහර වෙලාවට ලිංගික හිංසනයක් විදිහට. ඊගාව කාරණාව තමයි ආර්ථික හිංසනය. මං හිතන්නේ ආර්ථික හිංසනය කියන එක ඇතුළට වැටෙනන් පස්සේ මේ අර කිව්ව ටික සේරම පිටිපස්සෙන් ගලාගෙන එනවා. අද රුපියල් 16,000යි ඇඟලුම් ශාස්ත්‍රයේ කම්කරුවෙක්ගේ අවම වැටුප. ඒක තමයි ජාතික අවම වැටුප වෙලා තියෙන ඇඟලුම් ශාස්ත්‍රය. එතකොට ඒක මත පදනම්ව තමයි ආයතන තමන්ගේ වැටුප වැඩි කරන්නේ. එතකොට ඒ වැටුප වැඩි කරද්දී විශේෂ මූලික වැටුප ඒක මත පදනම් වෙලා තියද්දි සේවකයන්ට ජීවත් වෙන්න ඕනේ. මොකද විශේෂයෙන්ම නිදහස් වෙළඳ කලාපවල ඉන්නේ පිටින් සංක්‍රමණය වෙච්ච ගමෙන් ග්‍රාමීය නගරයට සංක්‍රමණය වෙච්ච සේවකයෝ. එතකොට ඒ සේවකයා තමයි තමන් කණ්ඩ බොන්න ඕනි නගරයට ඇවිල්ලා. ඒ වගේම තමන්ගේ දෙමව්පියන් බලා ගන්න ඕනි. සමහර වෙලාවට තමන්ගේ නංගි මල්ලිට උගන්වන්නෙත් මේ අහිංසක සේවකයෝ. එතකොට ඒගොල්ලෝ ආර්ථික වශයෙන් ලොකු පීඩනයකට පත් වෙලා තිනවා. එතකොට ඒගොල්ලන්ට සිද්ධ වෙනවා මේ ආර්ථික පීඩනයට මුහුණ දෙන්න අර බේසික් එක මදිකොට, මූලික වැටුප ප්‍රමාණවත් වෙන්නේ නැතිකොට ඒගොල්ලන්ට ඊගාවට තියෙන්නේ ක්‍රමවේදය තමයි ඇටෙන්ඩන් ඇලවන්ස් එක. පැමිණීමේ දීමනාව ගන්න හැමදාම වැඩට එන්න ඕනේ. ඒ වගේම තමයි නිෂ්පාදන ඉලක්ක පසුපස හඹා යන්න වෙලා තියෙනවා. ඉතාම සෝචනීය තත්ත්වයක් වෙලා තියෙන්නේ අද ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ මේක. ඔවුන් සමහර වෙලාවට කෑම ටික ගන්න
තේ විවේකයේ ගන්නෑ දිවා ආහාර විවේකයේ ගන්නේ නැහැ මොකද ඔවුන්ට නිශ්චිත ටාකට් එකක් තියෙනවා ඒ ටාකට් එක දුන්නොත් තමයි තමන්ගේ අවසාන මාසෙ අන්තිමට ගන්න පඩිය තමයි ඔවුන්ට වැදගත් වෙන්නේ එතකොට ඒක මත ඔවුන් මේ මේ විදිහට තමන්ගේ තේ විවේකයේ ගන්නෑ තමන්ගේ ආහාර විවේකයේ ගන්නේ නැහැ ඒ විතරක් නෙමෙයි කියන්න කනගාටුයි සමහරු වතුර ටික බොන්නෙත් නැහැ මම මේ කියන්නේ කී වතුර ටික බොන්නෙත් නැහැ. ඒක ඉතාම සෝචනීය තත්ත්වයක්. මොකද ඔවුන්ට මේ ඊගාවට මේ සනීපාරක්ෂක පහසුකම් වලට යන්න තියෙන කාලය මිඩංගු කරන්න ඒකට නැහැ. සමහර වෙලාවට ටාකට් එක දෙන්නේ පැයකට ගණනේ කිරීම කරනවා. මේක විනාඩි 5කට අපි දෙන්න ඕනි මේ සමහර අවස්ථාවල. මේක සුපරීක්ෂකවරුන් අනවශ්‍ය විදිහට කෑ ගහනවා. ඒක මානසිකව බලපෑමක් වෙනවා. සමහරු හඬා වැළපෙලා නමුත් වැඩ කරනවා. එතනින් අස්වෙන්ඩත් බෑ සමහර වෙලාවට එතන පිටිපස්සේ ගෙදර තියෙන ප්‍රශ්න ටික මතක් වෙද්දි. මේක ඉතින් දරුණු කතාවක්. ඇත්තටම දැන් මේක තමයි බරපතලම ඛේදවාචකය. හැබැයි අපි ඒකයි පැහැදිලි කරන්නේ. අපි අදටත් ශ්‍රී ලංකාව කතා කරන්නේ මේ දියුණු වෙමින් පවතින රටක් කියන තැන ඉඳගෙන. හැබැයි ඒක නෙමෙයි ජපානයේ ගත්තොත් ජපානයේ සංවර්ධිතය කියලා අපි කතා කරනවා. ප්‍රධානම දේ තමයි අපි එකිනෙකාට කරන ගෞරවය. මේක තමයි වැදගත් වෙන්නේ. ආයතනයක් වේවා, රටක් වේවා, පුද්ගලිකංශයේ තැනක් වේවා සියලු දෙනාම එකිනෙකාට තමන්ගේ වගකීම් ටික ඉටු කරනවා නම් අපි එකිනෙකාට ගෞරව කරනවා නම් මම හිතන්නේ ගොඩාක් ප්‍රශ්න වලට අපිට විසඳුම් හොයා ගන්න පුළුවන්. ඔව්. තනජ මහත්මිය දැන් ගොඩක් වෙලාට අපි දන්නවා මේ විධිමත් අංශය පිළිබඳ අපි කතා කරා. අවිධිමත් අංශයේ රැකියා කරන බොහෝ උදවිය මේ රටේ ඉන්නවා. ඔවුන් සම්බන්ධයෙන් කතා කරද්දී අපි දන්න කාරණයක් තමයි මේ ඔවුන් කොහොමද මේ රටේ ආර්ථිකයට සවියක් එක් කරන්නේ. ඒක පොඩ්ඩක් අපි පැහැදිලි කරමු. ඔව් අවිධිමත් අංශය කියලා කිව්වහම අවිධිමත් අංශය කියලා කියන්නෙම අවිධිමත් අංශයේ කම්කරුවෙක් කියලා කියන්නෙම ඔවුන්ට නිශ්චිත සේවා කාලය වැඩ කරන විදිහ පිළිබඳව ඔවුන්ට කිසිම එහෙම වැඩ කරන්න ඕන වෙලාව පිළිබඳව නැහැ. ඒ වගේම තමයි වැඩ කරන්න තියෙන කාලය ඊළඟට වැටුප ඊළඟට ඔවුන්ට තියෙන නිවාඩු විවේකය මෙන් සමාජ ආරක්ෂණය මෙන්න මේ කියන සේවා වරප්‍රසාද කිසිම දෙයක් නැති කම්කරුවන් කොට්ටාශයකට තමයි අපි අවිධිමත් අංශයේ කම්කරුවන් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කම්කරුවන් මෙන්න මේ කම්කරුවෝ අද අපි ලංකාවේ ගත්තහම වැඩ කරන ශ්‍රම බලකාය 185ක් විතර ඉන්න ශ්‍රම බලකායෙන් 167ක් 70ක්ම ඉන්නේ අවිධිමත් අංශයේ. මේගොල්ලෝ ලංකාවේ ආර්ථිකයට ඍජුව හා වක්‍රව දායක වෙන කම්කරුව කොට්ටාශය. අපි ගත්තහම ලංකාව ඇතුලේ විවිධ රැකියා තියෙන්න පුළුවන්. හැබැයි මේ රැකියා අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. මේක ඇවිල්ලා විධිමත් අංශය, අවිධිමත් අංශය කියලා. එතකොට මෙන්න මේ විධිමත් අංශයේ රැකියා කරන පිරිස අපි කියන රාජ්‍යංශයේ පෞද්ගලික අංශය මෙන්න මේ විධිමත් අංශයේ රැකියා කරන පිරිසට ඒ අයගේ රැකියාව නිදහසේ කරගන්න අවිධිමත් අංශයේ රැකියා කරන අයගේ සහයෝගය දායකත්වය නැතිවම බැරි වෙලා තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තාම ගෘහසේවය කියලා කියන්නේ අන්න එහෙම රැකියාව. අද ගෘහසේවිකා අපි ගෘහසේවිකාව කියලා අපි නිර්වචනය කරනවා නම් ඒගොල්ලෝ ගෘහයක් ඇතුලේ කරන රාජකාරී. ඒ කියන්නේ ඉවුම් පිහුම් වෙන්න පුළුවන්, ඒ වගේම දරුව බලා ගන්න පුළුවන්, ඒ වගේම වැඩිහිටියන් බලා ගන්න, එතකොට සනීප ආරක්ෂක කටයුතු, පවිත්‍රතා කටයුතු, කඩේ යන්න පුළුවන්, කඩේට ගිහිල්ලා බඩු අරගෙන එන්න පුළුවන්, ඔන්න ඔය වගේ කියන සියලුම රැකියාවන් වැටුපකට කරන අය අපි ගෘහසේවිකාවන් කියලා හඳුනනවා. ගෘහසේවයේ යෙදෙන අය කියලා හඳුනනවා. මේක අපි කාන්තාවන්ට විතරක් නෙමෙයි. ඒ කියන්නේ ගෙදර යම් කිසි විදිහකට රියදුරු සේවයේ යෙදෙනවා නම් එයත් ගෘහසේවි සේවයේ යෙදෙන කෙනෙක් තමයි. එතකොට මෙන්න මේ අයගේ මේ අය ඇවිල්ලා අර මම කියපු අර විධිමත් අංශයේ ඒ අයගේ ගෙදර තියෙන මෙන්න මේ වගකීම් රැකවරණ කටයුතු ටික ඒ අයගේ කරමතට ගන්න නිසා තමයි අර විධිමත් අංශයේ අය නිදහසේ රැකියාව කරන්නේ. මොකද නැත්තම් එයාලට ගෙදර එයාලගේ ළමයා බලා ගන්න ඕනේ. කුඩා දරුවෙක් නම් එයාගේ සනීප ආරක්ෂාව, සෞඛ්‍ය පිළිබඳව, ඊළඟට ගෙදර දොරේ රැකවරණය පිළිබඳව මෙන්න මේ දේවල් කරන්න ගියා නම් ඒ අයට අර රැකියාව නිදහසේ කරගන්න බැරි වෙලා තියෙනවා. 189 කියන සම්මුතිය මොකක්ද එතකොට? 189 අපි කතා කරා 190 කියන එක ගැන මගේ සහෝදරියෝ දෙදෙනා සහ සහෝදරයා. එතකොට මෙන්න මේ 190ට කලින් ආපු සම්මුතිය තමයි 189 කියන්නේ. මගේ සහෝදරියෝ
ජාත්‍යන්තර කම්කරු සංවිධානය ගැන බොහොම පුළුල්ව මෙතන කතා කරා. අපි දන්නවා එතකොට ජාත්‍යන්තර කම්කරු සංවිධානය කියලා ආයතනයක් තියෙනවා. මේකේ තමයි ලෝකයේ ඉන්න සේවය කරන රැකියා කරන අය සම්බන්ධව විවිධ යහපත් රැකියා කොන්දේසි යෝජනා කරන්නේ. මෙන්න මේ යෝජනා තමයි මේ සම්මුතියෙන් විදිහට එන්නේ. එතකොට අන්න ඒ වගේ සම්මුතියෙන් 190ක් මේ වෙනකොට ජාත්‍යන්තර කම්කරු සංවිධානය යෝජනා කරලා තියෙනවා. එතකොට මෙන්න මේ සම්මුතියෙන්ගෙන් එකක් තමයි 189 කියන්නේ. මේකේ සුවිශේෂී කාරණාව තමයි අපිට මේක තියෙන්නේ ගෘහ සේවිකාවන් වෙනුවෙන්, ගෘහ සේවයේ යෙදෙන්නන් වෙනුවෙන්. ගෘහ සේවක සම්මුතිය කියලත් අපි මේක හඳුන්වනවා. එතකොට මේකෙදි කියන්නේ සාමාන්‍යයෙන් ගෘහ සේවකයන් කියලා කියන අයට ඒගොල්ලොන්ට පිළිගැනීමක් කියන එකක් නැහැ. එයාලගේ රැකියාව සම්බන්ධව, එයාලගේ වැටුප සම්බන්ධව, එයාලගේ නවාතැන් පහසුකම් සම්බන්ධව, ඒ වගේම ඒගොල්ලොන්ගේ සනීප ආරක්ෂාව සම්බන්ධව, විවේකය සම්බන්ධව, මෙන්න මේ වගේ දේවල් වලට හරි විදිහට නීතිමය විදිහට මේ නැති නිසා තමයි මෙන්න මේ 189 කියන සම්මුතිය යෝජනා වෙලා එක සම්මුතියක් විදිහට ඇවිල්ලා තියෙන්නේ. මේකෙදි ගෘහ සේවකයා කියලා කියන්නේ කවුද? එයාගේ වැටුප කොහොමද තීරණය වෙන්නේ? ඊළඟට එයාගේ නවාතැන් පහසුකම් කොහොමද? ඊළඟට එයාගේ සනීප ආරක්ෂාව, එයාගේ වැටුපෙන් එයා තෘප්තිමත් වෙන විදිහට, ඒ කියන්නේ මෙයාලගේ රැකියාවත් ඩීසන්ට් වර්ක් එකක් කරගන්නේ කොහොමද, රැකියාවේ පිළිගැනීම ඇති කරගන්නේ කොහොමද කියලා කියන එක සම්බන්ධව කරුණු කාරණා ගණනාවක් මේ සම්මුතිය තුළ තියෙනවා. හොඳයි, අපි අද දවසේ ශනිදා ඉපුවන් හරහා ජාතික රූපවාහිනියෙන් අපි මේ කරන්නේ ඉතාම වගකීම් කටයුත්තක්. ඔබට ඒක කියන්න ඕනේ. හේතුව මේ කතා කරපු බොහෝ දේවල් කතා කරන්නේ ඔබ පිළිබඳ, අපි ගැන, මේ වැඩ කරන කතා බහ කරන මම ගැන. සමහර වෙලාවට ඔබට අපිට තියෙන ප්‍රශ්න පිළිබඳ කතා බහ කරද්දී අපිට කියන්න කෙනෙක් නෑ, අපි අසරණ වෙනවා. හරලලිත් මහත්තයා කිව්වා වගේ අපේ ඔළුව පිටිපස්සේ වගකීම් ගොඩක්. අපි රැකියාවකට යන්නේ වගකීම් ටික කොහොම හරි ඉටු කරන්න ඕනේ කියන බලාපොරොත්තුවෙන්. හැබැයි එතෙන්ට යනකොට අපිට තියෙන ප්‍රශ්නයක්, අපි යන්නේ සුදුසු පරිසරයකටද? වැඩ ලෝකයක් මවාගෙනද අපි මේ යන්නේ? අපි ප්‍රාර්ථනා කරන වැඩ ලෝකයක් නෙමෙයි තියෙන්නේ. එහෙම එකක් තියෙනවා. සරලම කාරණේ, අපි අවසන් නිමේෂයේ ඉන්නේ, සාරාංශයකට එමු. එනිසාම මේ මෙහෙම දෙයක් තියෙනවා. ප්‍රධානම කාරණේ තමයි ඇත්තටම අපි මෙවැනි තත්ත්වයන් වලට මුහුණ දුන්නට පස්සේ අපි මොකක්ද කරන්න ඕනේ? අපිට දැනට තියෙන නීති ගැන හිතුවොත්, අපි ඔබ රජයේ සේවකින් වන අපේ සහෝදරයා, ඒ වගේම මෙතුමිය නියෝජනය කරන වැඩ ලෝකයේ අපිව දැනට ආරක්ෂා කරන්නේ අපේ ප්‍රමුඛ නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඊට අමතරව රාජ්‍ය සේවකයන් සඳහා තියෙනවා ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසී, කාර්යපරිපාටික රීති ආදී වූ නීති සමුදායක්. නමුත් පෞද්ගලිකාංශයට තියෙන්නේ කාර්මික ආරවුල් පනත, යම් කිසි මට්ටමකින් ආරවුලක් වුණොත් මොකද කරන්න කියන එක, හිංසනයක් වුණොත්, ප්‍රචණ්ඩත්වයක් වුණොත් මොකද කරන්න කියලා ඔක්කොම ප්‍රතිපාදන තියෙන්නේ කාර්මික ආරවුල් පනතේ. ආරක්ෂණය තියෙන්නේ ෂොප් ඇන් ඔෆිස් සාප්පුහා කාර්යාල සේවක පනතේ, කාන්තාවන් ළමුන් සේවයේ යෙදවීමේ පනත, ඔය ආදී වශයෙන් පනත් සමූහයක් මේ රට ඇතුලේ සේවකීන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. අවිධිමත් අංශය වෙනුවෙන් තියෙන්නේ අපරාධ නීතිය සහ සිවිල් නීතිය පමණයි. මොකද යම් කිසි හානියක් සිද්ධ වුණොත් පොලිසියට ගිහින් තමයි ඒ වැඩේ බේරගන්න වෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයේ වූ ටිකක් දරුණු ප්‍රතිපත්ති ටිකක තමයි අපි ඉන්නේ. මේ සාමාන්‍ය දැනට අපි ආරක්ෂණය වෙන්නේ. හැබැයි සේවකයා, වැඩ ලෝකයේ ඉන්න සියලුම පුද්ගලයා අර සුමටව ඔහුට කරදරයක් නොවන ආකාරයෙන් රැකවරණය ලැබිය යුතුයි. ඒ වගේම ඔහුට යම් කිසි කරදරයක් වුණා නම් නැවත ඔහු වැඩ ලෝකයෙන් එළියට විසි වෙලා බෑ. ඔහු වැඩ ලෝකයේ තුල නැවතත් සිටිය යුතුයි. එහෙම නැත්නම් මේ ශ්‍රම බලකායේ ඉන්න පිරිස අඩු වෙනවා. අදටත් වැඩ කළ හැකි කාන්තාවන් බහුතරයක් ගෙදර ඉන්නේ. හොඳට ඉගෙනගෙන උපාධියක් හදාරලා අපේ කාන්තාව ගේ ඇතුලේ ඉන්නවා. ඒ ශ්‍රමය ගණනය කරේ නැහැ දළ ජාතික නිෂ්පාදිතයට. හේතුව උන්ට යන්න බෑ. යන්න බෑ. ඇයි? මේ ආරක්ෂාව මදි නිසා. ඊළඟට අර මම කියපු LGBTIQ ප්‍රජාව
අති දක්ෂ ප්‍රජාවක් ඒක ඇතුළේ ඇති. හැබැයි ඔවුන් වැඩ ලෝකයේ තුල ක්‍රියාකාරීව වැඩ ලෝකයේ තුල යෙදෙන ඉන්නේ නැහැ. ශ්‍රම බලකායට නිසි දායකත්වය ලබා දෙන්නේ නැහැ. ඇයි? ආරක්ෂාව නැති නිසා. ඉතින් C190 න් මෙන්න මේ පිරිස සියලු දෙනාව සුමටව ආරක්ෂා කරනවා, ආවරණය කරනවා. සියලු දෙනාට ඒ රැකවරණය ලබා දෙනවා වගේම මම අර විශේෂයෙන් C190 න් කරන්නේ නැවත වින්දිතයා නැවත සේවයේ පිහිටවීම. නැවත ඔහුට සුනිසි රැකියාවක අයිතිය ලබා දීම සහ නැවත අර රැකවරණයක් සහිතව රාජකාරියේ යෙදීමට අවශ්‍ය පරිසරය ලබා දීම C190 ආවරණය හරහා සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසාමයි අපි C190 රටේ නීතිගත කරන්න කියලා ඉල්ලන්නේ, අපරානුමත කරන්න කියලා ඉල්ලන්නේ. මේක අපරානුමත කිරීමෙන් පමණක් රට තුළ මේ පරිසරය ඇති වෙන්නේ නැහැ. අපරානුමත කිරීම බල කරන්නේ එතනින් එහාට තවදුරටත් කාර්යාවලියක් තියෙන නිසා. අවම ස්ටෙප් එක, අවම පියවර තමයි මූලිකව අපිට මෙය අපරානුමත කර දෙන්න. C190 අපරානුමත කර දෙන්න. එතනින් පස්සේ ඉතුරු ටිකට අපි ආයේ මේ වගේම ෆයිට් කරන්න, අපි ආයේ සටන් කරන්න. අනිවාර්යයෙන්ම අපිව බලන් ඉන්න බලධාරීන්ට බොහෝ දලාට අපි කියනවා මේ කාරණාව පිළිබඳ අවධානය යොමු කරන්න. මේක විශේෂ ඉල්ලීමක්. අපි හැමෝම බලාපොරොත්තු වෙන එක. එනිසා අපි අවසානට යමු, විනාඩියක් කාලයක් දෙන්න. අපි අපේ යුනියන් එක හරහා අපි ජෙන්ඩර් පොලිසි එකක් හදලා තියෙනවා. ස්ත්‍රී ප්‍රතිපත්තියක් හදලා තියෙනවා. ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාවය ඇති කරන්න. එතකොට අපේ විධායක සභාවේ කලින් තිබුණේ 2020 වගේ 76% විතර කාන්තා සහභාගිත්වයක්. හැබැයි දැන් 130% විතර සහභාගිත්වයක් මේ වෙනකොට තියෙනවා. ඒ වගේම අපි මේක හරහා මේ වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය හා හිංසනය වළක්වන්න වැඩමුළු වෘත්තීය සමිති සියල්ල එකතු කරලා වැඩමුළු කිරීම දැනුවත් කිරීම කරනවා. ඒ වගේම අපේ සියලුම සමාජිකයන් දැනුවත් කරන්න ඔය කාන්තා දිනය වගේ දේවල් මූලික කරගෙන කරලා තියෙනවා. ඒ වගේම මම එන සමීක්ෂණ කරලා ඊට පස්සේ පරිශන කරලා දත්ත හොයාගෙන දැන් මෙතුමා කිව්වා ඉලක්ක වැඩි කියලා. ඇත්තටම අර මං කිව්වේ එකක් තමයි ශ්‍රම සූරා කෑමේ එකක් තමයි අර සල්ලි මදිකම, අනිත් එක තමයි අනවශ්‍ය ඉලක්ක කියලා තිබුණා ඒක ඇතුලේ විග්‍රහ කිරීමේදී. ඒ වගේම මේ මම කියනවා වැඩපොලේ ප්‍රචණ්ඩත්වයේ හිංසනය වළක්වන්න සුනිසි පරිසරයක් ඇති කරන්න ඕනේ. ඒ සඳහා අපට දේශපාලන අධිකාරිය සියලුම අය චුට්ටක් දෙන දව කරන්න කියලා. මේක තුළ රැකියා නිර්මාණයේ ව්‍යවසායකත්වය දියුණු වෙනවා වගේම කම්කරු අයිතිවාසිකම් රැකෙනවා. ඒ වගේම රැකියා ස්ථානයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇති වෙනවා. එහෙනම් මම ඉල්ලනවා හැමෝගෙම මේ C190 අපරානුමති කරලා දෙන්න. ඊට පස්සේ අපිට සුනිසි පරිසරයක සතුටින් ජීවත් වෙන්න පුළුවන්. හොඳයි, බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමියගේ අදහසට. ඉතාමත්ම වැදගත් කාරණයක් සම්බන්ධයෙන් කතා බහ කරේ. සරලවම ගත්තොත් ඔබ විඳින්න අකමැති දෙයක් ඔබට ලැබෙන්න අකමැති දෙයක් ඔබ තවත් කෙනෙකුට කරන්න එපා. මේක තමයි ඉල්ලන්නේ. බොහොම ස්තුතියි. අද ශනිදා එවන් මුල් කතිකාව සම්පත්දායකත්වය ජාතික තැපැල් විදුලි සංදේශ සේවා සංගමයේ නිරන්තර රණසිංහ මහත්මිය, ඒ වගේම රජයේ හෙදනලලාන්ගේ සංගමයේ විමලා හේරත් මහත්මිය, නිදහස් වෙළඳ කලාපහ පොදු සේවා සේවක සංගමයේ ලලිත් කරුණාතිලක මහත්මිය වගේම ප්‍රොටෙක්ට් සංගමයේ නියෝජිත කර්මී තනුජා තිලුක්ෂි මහත්මිය, අද බොහොම ස්තුතියි පැමිණියාට. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි විරාමයකට යමු. විරාමයෙන් අනතුරුව ඉතාම ඉක්මනින් එනවා අපි දෙවනි අධිරත් එක්ක එකසු වෙනවා.